එදහස් දහාය වර්ෂයේ අප පාසල්ට පැමිණ සිංහල භාෂා ගුරුවරියක වශයෙන් අපේ නුවන නමති පහන දල්වාලන්න ඇය බොෝ බොහෝ වේස මහන්සි වුණා. අපේ හැකියයා උපනැවීමට සිංහල භාෂා කරගවලටන ඇය අපව යොමුකරා. මාධ්‍යේකකේ වැඩ කටයුතුවටත් ඇය අපට සහෝයෝගයේ දුන්නා. ඇය නමින් නිරෝෂා ලක්මාලි ගෘරතුමියයි. ඉතිංගුරමෑණියන ඔබට අපේ ජනමාජය ඒකක ගුවන්සර සේවයට සාධරයෙන් පිළිගන්නවා. සුබව දෑසනක් වේවා සියලු දෙනාටම සියලු දෙනාගෙන්ම අවසරයි අදදිනමා ඔබ හමුවේ එක් පුංචි කතාවක් මෙසේ සඳහන් කරන්නම් සියලු දෙනා හොඳින් සවන් දෙන්න. හොඳින් සවන් දෙන්න පුතේ දුවේ අතීතයේ එක්තරා ඇත පිටිසර ගමක ගොවිපලක් තිබුණා මේ ගොවිපලේ අශ්වයෙක් හිටියා. එක දවසක් මේ අශ්වයා ගොවිපලේ තිබුණු අතහැර දැමපු තිඳකට වැටුණා. ලිඳට වැටුණු අශ්වයා ගොඩට එන්න බැරුව හයිියෙන් කෑ ගැසුවා. එම ශප් ගොවිපලේ අයිතිකාරයාට ඇසුණා. ඒ අයිතිකාරයා ඒ ගොවිි අයිතිකාර ගොවියා එතෙන්ටඇවිත් අශ්වයා ගොඩට ගන්න ක්‍රමයක් දැන කල්පනා කලා ඒ අතර මේ ගොවියාට මෙහෙම හිතුුණා මේ අශ්වයා දැන් වයසයි මේ අශ්වයා ගෙන්දැම් මට ඇති ප්‍රයෝජනයක් නෑ මේ පරණ ලිඳෙනුත් මට ඇති වැඩක් නෑ ඒක නිසා ගොවිපලේ එකතු වෙලා තියෙන ඔක්කොම කුණු මේකට දාන්න ඕන කියලා හිතුවා නැත්නම් අනිත් සත්තුත් මේකට වැටිලා මැරෙන්න පුළුවන් කියලා සිතුවා. ඊට පස්සේ සේවකයන්ලවා මේලිඳ වහන්න කටයුතු පටන්ගත්තා. ඉතින්දුවේ පුතේ. අශ්වයාට මේ සිද්ධවෙන්නේ අනදේ ගැන පොඩි ඉංගියක් දැනුනාා. අශ්වයා හිතුවා තමාටලොකු කරදරයක් සිද්ධ වෙන්නයි යන්නේ කියලා. මකුත් නොකර උත්සාහ නොකර සිටියොත් මේකුණු ගොඩටම යටවෙලා, මැරෙන්න වෙන බව අශ්වයාතේ රුන් ගත්තා. ටික දවසකට පස්සේ මිනිස්සු අශ්වයාට මොකදද වෙලා තියෙන්නේ කියලා එබිලා ලිඳදිහා බැලුවා. ඒ වෙලාවේ මේ අශ්වයා හොඳින් ඉන්නවා දැකලා මිනිස්සුන්ට පුදුම හිතුුණ. ඔබ සිතන්නේ දුවේ පුතේ අශ්වයා එහෙම මැරෙන්න්නේෙ නැතිව ජීවිතයේ බේරගන්න ඇත්තේ කොහොම කියලද. මිනිස්සු අර ගෙනත්දාන කුණු ගසලාදාලා ඒ කුණු උඩ මේ අශ්වයා හිටගත්තා. දිගින් දිගටම මෙහෙම වෙනකොට අශ්වයා ලිං කටමට්ටම ලංවුණා. ලිං කටෙන් එලියටත් ආවා. ඉතින් ජීවිතයේ විවිධවස්ථාවල අපටත් මේ විදියේ කුණු මඩ ගැටලු ප්‍රශ්න චෝදනා එන්න පුළුවන්. අපිත් අන්තිම අඩියටම වැටිලා අසරණවෙලා ඉන්නත් පුළුවන්. තමන් වලලන්න දාපු කුණුගොඩ උපයෝගී කරගෙන උඩට එන්න අර තිරිසන් සතාට පුළුවන්උනානම් ඇයි අපිට අපේ ජීවිතේ ජයගන්න බැරි. ඉතින් දුවේ පුතේ, ඔබට එන කරදරබාදක ඔළුව උඩතියාගෙන ඒවාට යටවෙලා විනාශ වෙනවද, ඒ බාදධක ගසල දමලා ඒ මත හිටගෙන දිනුම් කනුව බලා අනවද කියලා ඔබත් හිතල බලන්න. එම නිසා දරුවනේ ඔබගේ ජීවිතයට එනහරදර බාධක කුණු ගොඩවල් නින්දා අපහස යටකරගෙන ඒ තුළින් නැගීසිටට සාර්ථක පුද්ගලයකු වන්න උත්සාහගන්න. ස්තූතියි. මෙ දෙෙක්කේලා අප සමඟ ඔබෙත් දැනුවම් බෙදාගත්තාට බොහොමේ ස්තතුතියි ගොරුමෑණියනින්.